හොඳයි උත්පත්ති පොතේ 45 වෙනි පරිච්ඡේදය අපි අවධානය යොමු කරනවා මේ කාලයේදී උත්පත්ති පොතේ 45 වෙනි පරිච්ඡේදයට එනකොට ජෝසප් සම්බන්ධයෙන් වැදගත් සම්දිස්ථානයක් අපිට මුණ ගැහෙනවා අපි උත්පත්ති පොත ගැන කල්පනා කරද්දී උත්පත්ති පොතේ වැඩිම කොටසක් වෙන්ලා තියෙන ජෝසප්ගේ ජීවිතයට ජෝසප්ගේ ජීවිතේ සම්බන්ධයෙන් කාරණාවන් උත්පත්ති පොතේ 37 වෙනි පරිච්ඡේදයේ සිට 50 වෙනි පරිච්ඡේදය දක්වා දිගින් දිගටම කියන තර උත්පත්ති පොතේ සමස්තයක් විදිහට බලද්දී අපි දකිනවා ජෝසප් සම්බන්ධයෙන් උත්පත්ති පොතේ වැඩි කොටසක් වෙන් වෙලා තියෙනවා පරිච්ඡේද 13ක් වගේ විශාල කොටසක් තුනෙන් එකකටත් වඩා වැඩි කොටසක් ජෝසප්ගේ ජීවිතය සම්බන්ධයෙන් ලියවලා තියෙන නිසා උත්පත්ති පොතේ වැදගත්ම චරිතය ජෝසප්ගේ චරිතයයි කිව්වොතින් එය වැරදි වෙන්නේ නැහැ. ඉතින් උත්පත්ති පොතේ 45 වෙනි පරිච්ඡේදයට එන්නට මත්තෙන් මම කැමති පුංචි කතන්දරයක් ඔබ සමග බෙදා ගන්නට එක්තරා දවසක එක් දේශකෙක් සමාව දීම සම්බන්ධයෙන් දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ දේශකයා සමාව දීම සම්බන්ධයෙන් දේශනා කරමින් යන අතරතුර දේශනාවේ අවසාන භාගයේදී ඔහු කල්පනා කරලා ඔහු සෙනගගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ කී දෙනෙක් දැන් සූදානම්ද? ඔබේ විරුද්ධවාදීන්ට ඔබට හතුරුකම් කරන අයට ඔබත් එක්ක තරහ අයට සමාව දෙන්න. ඉතින් සෙනගගෙන් වැඩි පිරිසක් නැත්නම් සෙනගගෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් අත්උස්සනවා ඔවුන් කැමති සමාව දෙන්න තමන්ගේ සතුරට කියලා. ඉතින් මේ දේශකයා තවදුරටත් කල්පනා කරමින් ඔහු තීරණය කරනවා තව ටිකක් දුරට දේශනා කරනවායි කියලා මේ සමාව දීම සම්බන්ධයෙන්. ඔහු නැවත තම දේශනාව දීර්ඝ කරමින් දේශනා කරමින් යන අතරතුර ඔහු දේශනාව අවසාන භාගයට එද්දී නැවත අහනවා ඔබ කී දෙනෙක් දැන් සූදානම්ද? ඔබට විරුද්ධ වූ අයට, ඔබේ සතුරන්ට, ඔබ සමග එකඟ නොවන අයට සමාව දෙන්නට කියලා. එතකොට එක් මහලු කාන්තාවක් හැරෙන්නට අනිත් හැම කෙනෙක්ම අත් ඔසවනවා. ඉතින් මේ දේශකයා තීරණය කරනවා මේ මහලු කාන්තාව ළඟට ගිහිල්ලා ඇයි ඔබට සමාව දෙන්න බැරි, සමාව දෙන්න නොහැකි කියන කාරණය ගැන විචාරන්නට. ඉතින් මේ දේශකයා මේ මහලු ස්ත්‍රිය ළඟට ගිහිල්ලා අහනවා අම්මා ඇයි ඔයාට තාමත් ඔයාගේ සතුරන්ට සමාව දෙන්න බැරි කියලා. ඉතින් මේ මහලු කාන්තාව පිළිතුරු දෙනවා මට වයස අවුරුදු 93ක් වෙන්ට එනවා. මට එක හතුරෙක්වත් මගේ ජීවිතේ මේ වෙලාවේ නැහැ කියලා. ඉතින් මේ දේශකතුමා ඇගේ පිළිතුර සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රීති වෙනවා. අවුරුදු 93ක් වයස් වූ මේ කාන්තාවට හතුරෙක් නැහැ. සමහර අවස්ථාවලදී පොඩි කාලයක් ඊට වඩා අඩු කාලයක් ජීවත් වෙච්ච අයට සතුරු හිටියත් අවුරුදු 93ක් වගේ දීර්ඝ කාලයක් ජීවත් වෙච්ච මේ ස්ත්‍රියට සතුරෙක් නැති නිසා ඒ දේශකයා ආරාධනා කරනවා අම්මා ඔයාගේ සාක්ෂිය සභාවේ බෙදා ගන්න නම් ගොඩක් සතුටුයි කියලා. ඉතින් මේ මව ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේක හරි පහසු දෙයක්. ඒකට හේතුව මට එක හතුරෙක්වත් නැහැ. මම මගේ වයසේ කිසිම කෙනෙක් එක්ක ඇසුරකටවත් කතා බහකටවත් යන්නේ නැති නිසා. ඉතින් බැලුව බැලමට ඔබට හිතේවි ඇත්තනේ මම මිනිස්සු ආශ්‍රය කරන්නේ නැත්තම් මිනිස්සුත් එක්ක කතා බහකට යන්නේ නැත්තම් මට හතුරෝ නෑ නේද කියන එක. නමුත් සෙනෙහවන්තෙනෙක් කිතුණු ජීවිතය කියන්නේ සම්බන්ධතා නැතිව ජීවත් වීම නෙමෙයි, සම්බන්ධතා සමග ජීවත් වීමයි. ඉතින් ඒ නිසා මේ මහලු ස්ත්‍රිය කිසිම සම්බන්ධතාවයක් ඇතිව ජීවත් නොවුනත් ඔබත් මමත් කිතුණුව විදියට අපේ ජීවිතේ නිරන්තරවම විවිධ පුද්ගලයන් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යනවා. මේ සම්බන්ධතා හේතුවෙන් අපි අතර සමහර අවස්ථාවලදී තරහා, තිත්තකම්, වෛරයන්, කෝපයන් වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් ජෝසප්ගේ ජීවිතය තුළින් අපි බැලුවොතින් ජෝසප් තමන්ට වරද කර අයට, තමන්ට හිරිහැර කළ අයට, තමන්ගේ ජීවිතයේ වෙනස්ම මාවතකට, තමන්ගේ ජීවිතයේ වහල් පවට පවා පත් කළ අයට සමාව දුන්නා සිදුවීමක් අපේ උත්පත්ති පොතේ 45 වෙනි පරිච්ඡේදයේදී දකින්න පුළුවන්. මං කැමති මේ වෙලාවට උත්පත්ති පොතේ 45 වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් කියලා අපි පෙර පුරුදු විදියට එහි යම් ගැටපදයක්, යම් නොතේරෙන ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානේ निराකරණය කරගෙන අපිට දිව්‍යන් වහන්සේ මේ කොටසෙන් කියනා උදේවල් වෙත ඔබේ අවධානය යොමු කරන්නට. අපි 45 වෙනි පරිච්ඡේදයේ ගියොත් ඒ ස්ථානේ කතා කරනවා එකල්හි ජෝසප් තමන් සමග සිට සියල්ලන් ඉදිරියේ ඉවසා ගන්නට නොහැකිව සියලු මිනිසුන් මා වෙතින් පිටතරපල්ලායේ මරගසා කීය. ජෝසප් තමගේ සහෝදරයන්ට තමාම අඳුන්වා දෙන අතර ඔහු සමග කිසිවෙක් නොසිටියේය. ඔහු ශබ්ද නගා හැනීය. ඒ මිසරවරුන්ට ඇසුනේය. පාරාවෝගේ ගීවැසියන්ටත් ඇසුනේය. ජෝසප් තමගේ සහෝදරයන්ට කතා කොට මම ජෝසප්ය, මාගේ පියා තවම ජීවත්ව සිටියදැයි ඇසුවේය.
ඔහුගේ සහෝදරයවට උත්තර දෙන්නට නොහැකි වූය. මක්නිසාද ඔව්හු ඔවුන් ඉදිරියේ වූ බැවින් ඔහු කැළඹී සිටියෝය. ජෝසප් අනේ මාලකට වරෙල්ලා යයි තමාගේ සහෝදරයන්ට කීය. ඔහු ලං වුණෝය. එවිට ඔහු මම නුඹලාට මිසර නොනුඹලා මිසරයාට වික්කා වූ නුඹලාගේ සහෝදර වූ ජෝසප්ය. නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝක නොවෙල්ලා නුඹලාටම කෝප නොවෙල්ලා මක්සා දෙවියන් වහන්සේ ජීවිතය ආරක්ෂා කරන පිණිස නුඹලාට පෙරටුව මා එවූසේක. කුමක් හේින්ද මේ අවුරුද්දේ දේශයේ සාගතයේ පැවතුනේය? මේ දෑ අවුරුද්දේ දේශයේ සාගතයේ පැවතුනේය? සීසෑමක්වත් කැපීමක්වත් නැත්තව තවත් පස් අවුරුද්දක් වන්නේය. දෙවියන් වහන්සේ නුඹලා පොළොවේ ඉතිරි කරන පිණිසද මහත් වූ ගැලවීමකින් නුඹලාගේ ජීවිතය ආරක්ෂා කරන පිණිස නුඹලාට පෙරටුව මා එවූසේක. එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන් වහන්සේය. උන්වහන්සේ මා පාරාවට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක. නුඹලා ඉක්මන් කොට මාගේ පියා වෙතට ගොස් ඔබගේ පුත්‍ර වූ ජෝසප් මෙසේ කියයි, දෙවියන් වහන්සේ මා මුළු මිසර දේශයේ ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට ආව මැනවි. ඔබ ഘോഷන් දේශයේ වාසය කරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟට සිටින්නේය. ඔබද ඔබගේ ගේ වැසියෝද ඔබ සන්තක සියල්ලන්ද දිලිඳු බවට නොපෙනෙන පිණිස එහි ඔබ ආරක්ෂා කරන්නෙමි. මක්නිසාද සාගතයේ තව අවුරුදු 5ක් පවතින්නේ යයි කියාපල්ලා. මෙන්න නුඹලාට කතා කරන්නේ මාගේ මුඛය බව නුඹලාගේ ඇස්වලටද මාගේ සහෝදර වූ බෙන්ජමින්ගේ ඇස්වලටද පෙනේ. නුඹලා මිසරේ මාගේ සියලු ආශ්චර්ය ගැනද නුඹලා දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන් කොට මාගේ පියා මෙහි කැඳවාගෙන වරෙල්ලා තමාගේ සහෝදරයන්ට කීය. ඔහුද ඔහු තම සහෝදර වූ බෙන්ජමින්ගේ බෙල්ල වදාගෙන හැඳීය. බෙන්ජමින්ද ඔහුගේ බෙල්ල වදාගෙන හැඳීය. ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැළඳගෙන හැඬුවේ. ඉන්පසු ඔහුගේ සහෝදරය ඔහු සමග කතා කළෝය. ජෝසප්ගේ සහෝදරය ආවෝය කියා පාරාවගේ ගිහි වැසියන්ට ආරංචි විය. පාරාවද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්න වූය. පාරාව ජෝසප්ට කතා කොට නුඹලා මෙසේ කරපල්ලායයි නුඹලාගේ සහෝදරයන්ට කියාපන්න. නුඹලා මාගේ මුර්ගයන් පිට බඩු පැටවිලි කරගෙන ගොස් කානන් දේශෙන් පැමිණ නුඹලාගේ පියාණන් සහ නුඹලාගේ පවුල්ද රැගෙන මා වෙතට වරෙල්ලා. මම මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාට දෙන්නෙමි. නුඹලාගේ දේශයේ සාරය භුක්ති විඳින්නේ දැනුඳු නුඹට අණ ලැබුණු බැවින් මෙසේ කරපල්ලායයි ඔවුන්ට කියාපන්න. නොඹලා නොඹලාගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස් නොඹලාගේ පියා කැඳවාගෙන වරෙල්ලා. නොඹලාගේ බඩු ගැන කරදර නොවෙල්ලා. මක්නිසාද මුළු මිසර දේශයේ ඉතා හොඳ දේ නොඹලාගේ කියාපන්නේ කීයේ. ඒශ්‍රායගේ පුත්‍රයෝ එලෙස කළෝය. පාරාවගේ අණ ලෙස ජෝසප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය. ඔහු ඔවුන් එකිනෙකා ඇඳුම් කුට්ටමක් බැවින් දුන්නේය. නමුත් බෙන්ජමින්ට රිදී 300ක් සහ ඇඳුම් කුට්ටම් පහක් දුන්නේය. ඔහු තමාගේ පියාට මෙයාකාරයෙන් යැවීය. එනම් මිසරයේ හොඳ දේවල් පටවන ලද කොටලුවන් දස දෙනෙකුත් තමාගේ පියාට මගටද ධාන්‍යද රොටීද භෝජනද පටවන ලද කොටලුවන් දස දෙනෙකුත් යව්වේය. මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේ. ඔවුන් පිටත්ව ගියෝය. තවද මගදී දබර කර නොගන්නට බලාගනිල්ලයි ඔහු ඔවුන්ට කීවේය. ඔහු මිසරයෙන් නික්ම ගොස් කානන් දේශයේ තමාගේ පියා වූ යාකොබ් වෙතට පැමිණියෝය. තවද ඔහු ජෝසප් තවමත් ජීවත් සිටි. ඔහු මුළු මිසර දේශයට ආණ්ඩුකාරයයි කියවෝය. ඔහුගේ සිත ක්ලාන්ත විය. මක්නිසාද ඔහු ඔවුන් කී දේ විශ්වාස කළේ නැත. ඔහුද ජෝසප් තමන්ට කී සියලු වචන ඔවුන්ට කියවෝය. තමාගෙන යන පිණිස ජෝසප් එව ගැල් ඔවුන්ගේ පිය වූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත් විය. ඉතින් ඇත මාගේ පුත්‍ර වූ ජෝසප් තවමත් ජීවත් සිටින්නේ නැහින්ට පළවෙනි ගොස් මම ඔහු දකින්නේ මේ ඒශ්‍රායෙල් කියවෝය. ආමෙන්. හොඳ මේ කොටස දිහා බල දකිද්දී අපි දකින ප්‍රධාන වශයෙන් මේ කොටස කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් ජෝසප් තමන්ගේ සහෝදරයන්ට සමාව දීම සහ ජෝසප් විසින් තමන්ගේ සහෝදරයන්ට නැත්නම් තමන්ගේ පියා ඇතුළු කණ්ඩායම වෙත ප්‍රතිඋපකාරයක් කියනත් වඩා ඇත්තටම ප්‍රතිචාර දැක්වීමක් ගැන අපිට දකින්නට පුළුවන්. මේ කොටසේ ඇත්තටම ඉතාම සරල විග්‍රහයක් මෙහි තියෙන්නේ. නමුත් මේ කොටස ගැන කල්පනා කරද්දී අපි දකිනවා එකක් ජෝසප් තමන්ගේ තත්වය නිසා තමන් දරුවව තනතුරු නිසා ජෝසප්ට අවශ්‍ය වුණා
කිසිවෙකුත් නොදැන තමන්ගේ සහෝදරයන් සමග කෑ ගහලා අනන්නට. ඉතින් ජෝසප්ගේ කතන්දරයේ ඊටම සංවේදී සම්දිස්ථානයක් තමයි මේ ස්ථානේ. ජෝසප්ගේ සහෝදරයන්ට තමන් ජෝසප් බව අනාවරණය කළ අවස්ථාවේදී ජෝසප් මේ ප්‍රකාශ කරන අවස්ථාවේ තමන්ගේ සහෝදරයන් අවුරුදු 22කට පස්සේ තමන් කළ වරද ගැන සිහිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි දකිනවා මේ කොටසේදී ජෝසප් ඔවුන්ට සමාව දුන්නයින් පස්සේ ඇත්තටම කාරණා කීපයක් මේ කොටසේ අන්තර්ගත වෙනවා. ජෝසප් මේ සමාව දීම සැබෑ සමාව දීමක් බව අපිට දකින්න හැකි වෙන පිණිස අපි මේ කොටස අපිට අදාළ කරගන්න කාරණේදී බලමු. නමුත් එක් කොටසක් ඔබේ අවධානයට යොමු කරන්න කැමතියි. ඔබ දකිනවා ජෝසප් ඔවුන්ට දෙන්නා වූ දේවල් වල මේ ස්ථානයේ කතා කරලා කියනවා පාරාවෝගේ අනලෙස ඔවුන්ට සියල්ල දෙන විට එක් අතකින් කොටලුවන් දස දෙනෙකුත් තමාගේ පියාට මගට ධාන්‍යද රොටිද භෝජන පටලන කොටලුවන් දස දෙනෙකුත් යවී ඒ කියන්නේ කොටලු දෙනුන් දස දෙනෙකුත් යවී. ඇත්තට මෙතනදී ජෝසප් කොටලුවන් සහ කොටලු දෙනුන් කියන දෙගොල්ලෝ මේව එක එක්තරා විදිහකට අපිට දකින්න පුළුවන්. ඔවුන් නාවතින ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වන පිණිස මේ දේ යවුවායි කියන කාරණය. මගේ දේශනාවේ නැත්තම් මම ඔබ සමග බෙදා ගන්න කොටසේ මම මාතෘකාව කරගන්නවා විකල්ප නැති කමාවක්. විකල්ප නැති කමාවීම. ඉතින් කමාවීම සම්බන්ධයෙන් කල්පනා රදී කිතුනුවන්ට සමාව දීම සම්බන්ධයෙන් විකල්පයක් නැහැ. අපි සමාව දෙන්නම ඕනේ. ඒක තමයි බයිබලයේ අපිට උගන්න දේ. සමාව දීම සම්බන්ධයෙන් අපිට කිසිම වෙන විකල්ප උත්තරයක් නැහැ. අපිට වරද කරන අය වෙනුවෙන් නැත්නම් අපි යම් කෙනෙක් සමග අමනාපයක් හිත්ටවුලක් තියනවා නම් උන්වහන්සේගේ වචනයකට සාධාරණීකරණය කරන්න කිසිම උදව්වක් දෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඔහුත් එක්ක ඉන්න බැයි නම් ඈත් වෙලා ඉන්න හරි ඔහුත් එක්ක සම්බන්ධතා දරන්න බැයි නම් කතා නොකර ඉන්න හරි මෙහෙම කිසිම විකල්පයක් දෙන්නේ නැහැ. අවුරුදු 22කට පස්සේ පවා ජෝසප්ට සිද්ධ වෙනවා සමාව දෙන්න මන්ද කිතුණු ගුණාගේ සමාව දීම නිසා. ඉතින් උන්වහන්සේ අපිට සමාව දුන් බැවින් අපිට කිසිම විකල්පයක් නැහැ. අපි සමාව දිය යුතුයි. මං කරුණු පහක් ඔබ සමග බෙදා ගන්න කැමති මේ වෙලාවේ. ජෝසප් තමන්ගේ ජීවිතයේ සමාව දීම ගැන නැත්නම් සමාව දුන්න අවස්ථාවේ ජෝසප් ක්‍රියා කළා වූ ආකාරයන් සම්බන්ධයෙන් පළවෙනි කාරණාව සමාව ඔබගේ වරද ඔහුගෙන්. කවුරු වරදක් කළත් ඔබත් මමත් කිතුනෝ නම් කිතුනෝ විදියට අපි සමාව දෙන්නම අවශ්‍යයි. අපි දන්නවා ජෝසප්ගේ ජීවිතය ගැන කල්පනා කරද්දී ජෝසප් සහෝදරයන්ට කළ වරදක් නැහැ. නමුත් සහෝදරයන් ජෝසප්ට නිරන්තරවම වැරදි කළා. නැත්නම් ඔවුන්ට ඔහුව හිංසාවට පීඩනයට ලක් කළා. ජෝසප් කිසිම වරදක් නැති තැන ජෝසප්ව වලකට දානවා. ජෝසප් කිසිම වරදක් නොකළ තැන ජෝසප් මිදියන් වරුන්ට විකුණනවා. ජෝසප්ට කාරණේ නිසා ඔහුගේ ජීවිතය අවුරුදු 11ක් පොතිපර්ගේ ගෙදර වහලෙක් විදිහට ඉන්න සිද්ධ වෙනවා. අවුරුදු 2ක් තිස්සේ ඔහුට සිරගත වෙන්න සිද්ධ වෙනවා. මේ සියල්ල මැද ජෝසප්ට සිද්ධ වුණු සියල්ලේදී ජෝසප් තමයි වරද සිද්ධ වෙන්නේ. ජෝසප්ට තමයි හානිය සිද්ධ වෙන්නේ. ජෝසප්ට තමයි දුක් විඳින සිද්ධ වෙන්නේ. ජෝසප් නොකළ වරදක් නිසා සෑහෙන වේදනාව විඳිනවා. නමුත් ජෝසප් මෙතනදී සමාව දෙන්න බවට පත් වුණා. නමුත් මේ සමස්ත කතාව දිහා බලද්දී ඇත්තටම ජෝසප් සමාව දීම සම්බන්ධයෙන් කල්පනා කරද්දී තමන්ගේ සහෝදරයන් කළ වරදට තමන් නොකළ වරදක් ඇත්තටම මේ කාරණේ දිහා බලද්දී තමන් සමාව දෙනවට වඩා සහෝදරයන් සමාව ඉල්ලිය යුතු අවස්ථාවක්. නමුත් ජෝසප් තීරණය කරන සමාව දෙන්නට. ඒ නිසා සෙනෙහවන්තයනි මතක තියාගන්න ඔබත් මමත් කිතුනෝ විදිහට ඔබේ මගේ කොටස කවුරු වරදක් ඔබට මට කළත් ඔබ මම සමාව දෙන්නන් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා අපේ සමාව දීමේ වාර ගන්නක් හෝ සමාව දීමේ නිමක් නැහැ. කිතුනෝ විදිහට සමාව දෙන අය බවට පත් වෙන්නට අවශ්‍ය කරලා තිබෙනවා. ජෝසප්ගේ ජීවිතේ ජෝසප් කාලයක් ගත අවුරුදු 22 කාලයක් ගත වුණා. ජෝසප්ට සහෝදරයන් මුණ ගැහිලත් අවුරුදු 2ක් තිස්සේ ජෝසප් කාලය ගත්තා. නමුත් ඒ කාලේ රැගෙන ජෝසප් මොකක්ද කරන්නේ? ජෝසප් තීරණය කරනවා තමන්ගේ සහෝදරයන් සියල්ලන්ටම සමාව දෙන්න. ඉතින් සෙනෙහවන්තේනි ඔබ දන්න ඔබත් මමත් දන්න බයිබලයේ මතය පොතේ 5 පරිච්ඡේදයේ 23 පදයේදී කියනවා එබැවින් නුඹේ පඬුරු පූජාසෙන් ළඟ පුදන කල්ලි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි
නුඹ සහෝදරයා කෙරෙහි නෙමෙයි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධත්වයක් ඇති බව එහිදී නුඹට සිහි වී නම් ඒ පඬුර තියලා ඉස්සල්ලා ඒ සහෝදරයාත් එක්ක සමාදාන වෙලා ඉන්න කියන නිසා කිතුනුවන් විදිහට ඔබට මට කවුරු වරද කළත් ඔබ මම නිවැරදි වෙන්න පුළුවන් ඔබ නිවැරදි තැනක ඉන්නකොට මම නිවැරදි තැනක ඉන්නකොට ඔබට මට අන් අය වැරද්දක් කරන්න පුළුවන් නමුත් ඔබ කෙතරම් නිවැරදිකාරයෙක් වත් ඔබයි මගේ කොටස වෙන්න ඕනේ සමාව දීම නිසා ඔබ මම නිවැරදි වුණත් ඔබ මගේ කිසි වරදක් සම්බ නොවුණත් බයිබල අපිට පෙන්වන නුඹට විරුද්ධව ඔබේ සහෝදරයා වරදක් කර තිබේනම් ඔබ සමාව දෙන්න ඔබ පළමිනියා වෙන්න ඔබ සමාව දෙන ප්‍රථම කෙනා වෙන්න අවශ්‍ය කරලා තිබෙන ඔබ දන්නවා බයිබලයේ අපිට ස්වාමීන් වහන්සේගේ යාඥාවෙදී අපිට උගන්වනවා ඉතාම අලංකාරවත් උන්වහන්සේගේ යාඥාව අපිට උගන්ලා තියෙනවා ස්වාමිනී මම යම් කෙනෙක්ට සමාව දෙන්නේ කොයි ආකාරයෙන්ද ඒ ආකාරයෙන් ඔබ වහන්සේ මට සමාව දෙන්න කියලා තියෙන නිසා ඔබේ මගේ ජීවිතයේ ඒ උන්වහන්සේගේ යාඥාවේ කියන කාරණේ ඉතාම වැදගත් මම අන්නයට සමාවෙන්නාක් මෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට සමාව මැනව එතකොට උන්වහන්සේගෙන් අපි ඉල්ලන ඉල්ලීමක් ස්වාමීන් වහන්සේගේ යාඥාවේදී මම කොයි ආකාරයෙන්ද අනිත් අයට සමාව දෙන්නේ කොන්දේසි සහිතවද සමාව දෙන්න ගොඩාක් දේවල් ගැන කල්පනා කරනවද එහෙනම් ස්වාමීනි ඔබත් ගොඩක් දේවල් ගැන කල්පනා කරමින් මගේ ජීවිතේ රටාව ගැන හිතමින් ඔබ වහන්සේ මටත් සමාව දාණය කරන්න කියන ඉල්ලීම තමයි ඒ ස්ථානයේ අපි කරන්නේ නිසා සෙනෙවන්තේනි අපි නිරන්තරවම ස්වාමීන් වහන්සේගේ යාඥාව කියන්නේ අපි කියන දෙයක් අපි සමාජයේ ගැඹුරු හිතලා නැති වෙන්න පුළුවන් නමුත් මම යම් කෙනෙක්ට සමාවෙන්නා වූ ආකාරයෙන්ම පියාණන් වහන්සේ මටත් මගේ වරදටත් කමාව මැන මම වැරදි අවස්ථාවේදී මම අනිත් අයට සමාව දෙන්නා වූ ආකාරයෙන්ම මට සමාව වෙන්න කියනවා ඉතින් පළවෙනි කාරණාව මතක තියාගන්න කිතුනුව විදියට වරද ඔහුගේ වෙන්න පුළුවන් වරදන් කෙනාගේ වෙන්න පුළුවන් නමුත් ඔබයි මමයි වරද නිවැරදි කරන්නවත් වරද ගැන විග්‍රහ කරන්නවත් නෙමෙයි ඔබයි මමයි ඔබට මට සිද්ධ වෙනවා උසයල්ලේදී සමාව දෙන්නා බවට පත් වෙන්න ඕනේ දෙවෙනි කාරණාව මේ ජෝසප්ගේ සිදුවීම අපි දකින ඉතා අලංකාර දෙයක් තමයි දෙවෙනි කාරණාව නිවැරදි කරු බව ඔප්පු කිරීමට කාලය වැය නොකරන්න නිවැරදි කරු බව සනාථ කරන්න අපි කාලය වැය කරන එක නිෂ්පරයි උත්පත්ති පොතේ අපි මේ කොටස දකින 45 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ නුඹලා මේ රත්නමා වික නිසා ශෝක නොවෙල්ලා ජෝසප්ට මේ අවස්ථාවෙත් තිබුණා අයියේ ඔයාලා මේ කරපු දේ මෙහෙම කරේ නැත්තම් කොච්චර හොඳ ඇයි මෙහෙම කළේ විග්‍රහ කරන්න තිබා මම මොකක්ද කළපු වරද මේ දේවල් අහන්න තිබුණා නමුත් ජෝසප් මේ කිසි දෙයක් ගැන තමන්ට වෙච්චි අඩුපාඩුව තමන්ට වෙච්චි වරද ගැන නිදොස් වෙන්න හරි තමන් නිවැරදිකාරයෙක් බව ඔප්පු කරන්න හරි එයා කියන්නේගෙන මං කළේ තාත්තා මට පැවරපු රාජකාරිය. ඔබට මතකයි 37 වෙනි පරිච්ඡේදයේ අපි දැක්කා ජෝසප්ගේ පියා වුණ ජාකොබ් ඔහුට පවරපු දෙයක් තමයි ඔහු කරන්නේ. ඔහු පවුලේ ඒ ස්ථානයේ අපි දකින්න ඔහු පවුලේ කුළුඳුල් තනතුරු දරනවා. එතකොට ඔහු පවුලේ ඒ කුළුඳුල් තනතුරු මත කුළුඳුලා වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක අපි බැලුවා. එතකොට පවුලේ කුළුඳුල් තනතුරු දරන්නා විදියට ඔහුගේ වගකීම ඉෂ්ට කරන්නට ගියේ. ජෝසප් කියන්නේ කියන්නේ මම කළේ මට පවරපු දේ මං කළ යුතු දේ මම මේ වෙලාවේ ඒ විදිහට ක්‍රියා කරන්න මට උපදෙස් ලැබුණා ඒ නිසයි මං එහෙම කළේ ඒක මගේ වරද නෙමෙයි එහෙම කිසිම දෙයක් විග්‍රහ කරන්න ජෝසප් කල්පනා කරන්නේ ඒ නිසා හරි වැදගත් දෙයක් මේක ජීවිතේට පාඩමක් අපි නිවර්දි කරු බව ඔප්පු කරන්න අපි වැය කරන කාලය අපරාධේ ඉතින් ඔබේ මගේ ජීවිතේ සමහර අවස්ථාවලදී අපි ගොඩාක් කාලය වැය කරනවා අපි ගොඩාක් අවස්ථාවලදී තියෙන ප්‍රශ්න වැඩි කරගන්නවා අපි නිවර්දි කරු බව සනාථ කරන්න උත්සාහ කිරීම තුළ ඔබ නිවර්දි නම් නිවර්දි. එතනින් එහා ඔබේ නිවර්දි බව සනාථ කරන්න අවශ්‍ය නැහැ. ඔබ නිවර්දි බව දෙවියන් වහන්සේ දන්නවා. පාවුල්තුමයි තමත් අලංකාර විදියට 1 කොරින්තු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3-4 පදවලදී වැදගත් කාරණයක් අවධාරණය කරනවා. ඔහු කියනවා නුඹ නුඹලා විසින්වත් මනුෂ්‍යයා විසින්වත් මා විනිශ්චය කරන ලැබීම මට ඉතා සුදුසුයක්. ඔබ මොනවද මං ගැන හිතන්නේ? අනිත් මිනිස්සු මොනවද මං ගැන හිතන්නේ? අනිත් අය මං කරපු දේ වැරදි කියලා හිතා ඒ නිසා මේක නිවැරදික ඒ දේවල් පාවතුමක ඒක මට වැඩක් නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ මමම මා විනිශ්චය නොකරමි. මම හරිද වැරදි කියලා මමවත් කල්පනා කරන්නේ නැහැ. මක්නිසාද මට විරුද්ධව කිසි බවක් ඇති බව
නොදැනි මම දන්නේ නැහැ මම වැරදක් කරලා මම 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 වැරද්දක් කරයි කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් බෞද්ධම කියලා නමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මම එහෙම වැරදක් කරලා නැහැයි කියලා වැරදක් කරලා නැති නිසා මම නිදොස් වෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. හැබැයි මම එකක් දන්නවා. මම විනිශ්චය කරන්නේ ස්වාමීන් වහන්සේ තේ නිසා සෙනෙහවන්තෙනි ඔබ නිවර්දි නම් ඔබේ නිවර්දි බව ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මන්ද ඔබ නිවර්දිද නැද්ද කියන කාරණේ ස්වාමීන් වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ ඔබ නිවර්දිකාරයෙක් ඔබව විනිශ්චය කරන දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ ඔබ නිවර්දි නම් ඒ ප්‍රමාණවත්. ඒ නිසා කාලය වැය කරන්න අවශ්‍ය නැහැ ඔබේ නිවර්දිභාවය ඔප්පු කරන පිණිස. ගොඩාක් වෙලාවට අපි අනාගන්න නැත්නම් අපි නැවත ප්‍රශ්නේ වැඩි කරගන්න අපිට සමාදාන වෙන තියෙන අවස්ථාව නැති කරගන්න අවස්ථාවක් තමයි අපි අපේ නිදොස් බව අපේ නිවැරදි බව අනිත් අයට ප්‍රකාශ කරන්නට සනාථ කරන්න ඔප්පු කරන්නට යෑම තුළ. ඒ නිසා ජෝසප්ගේ ජීවිතයේදී අපි දකිනවා 45 වෙනි පරිච්ඡේදයේ ජෝසප් එක් අවස්ථාවකවත් උත්සාහයක් දරන්නේ තමා නිවැරදි කියන කාරණේ ඔප්පු කරන්නට. තමාගේ නිවැරදි භාවයේ සනාථ කරන්න ඇයි අයියේ ඔයාලා මට මෙහෙම කළේ කියන එක අහන්න ඔහු කාලය වැය කරන්නේ. ඒ නිසා ඔබේ බයිබල් වල ඔබ ඉරි ගහලා තියාගන්න. පාවුල් තුමා කියනවා කොරින්ති පළවෙනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3-4 පද මම මං ගැන ඔබ කරන විනිශ්චය මිනිස්සු මං ගැන හිතන දේ මට වැදගත් නෑ. නමුත් මම නිවැරදි කියලා මම හිතන්නේත් නෑ. හැබැයි මගේ අතේ වරදක් තියනවද නැද්ද කියන එකට වඩා දෙවියන් වහන්සේ බව දන්න බව උන්වහන්සේ මා විනිශ්චය කරන බව මතක් තියාගෙන නිවැරදි කරු බව ඔප්පු කරන්න කාලය වැය කරන්න. ඔබේ ඒ වැය කරන විලංගු කරන කාලය අපරාධය. ඔබේ වචන අපරාධේ. ඒ නිසා ඔබ නිවැරදි නම් ඒ බව සනාථ කරන්න වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. තුන්වෙනි කාරණාව අපහසුවෙන් ගොඩනැගුණු පහසුවෙන් කැඩෙන බැඳීම්. ඔබ මතක තියාගන්න මිනිසෙක් එක්ක සම්බන්ධතා නැති කරගන්න හරි පහසුයි. නමුත් සම්බන්ධතාවයක් ඇති කරගන්න හරි අමාරුයි. ඉතින් අපි සමහර අවස්ථාවලදී අපේ දිගු සම්බන්ධතා, අපේ දිගු මිත්‍රත්වයන්, දිගු සහෝදරත්වයන් සමහර අවස්ථාවල අපි බිඳ ගන්නවා හරි ඉක්මනින්. ඒ නිසා බයිබලයේ අපිට 1 පේතරස් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේදී කියනවා අර ප්‍රේමයේ පෞරාචියක් වසන බැවින් සීළු දෙවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිට පල්ලායි. ඒ නිසා බයිබල අපිට උපදෙස් දෙනවා ගොඩාක් පාපයන් ගොඩාක් වැරදි ප්‍රේමය කියන එක වහලා දානවා. ඒ නිසා අපේ ජීවිතේ එකිනෙකාට ප්‍රේම කිරීම ගොඩක් වැදගත් කියලා මම ඔබට පුංචි කතාවක් නැවතත් මේ දේශන රසවත් කරන පිණිස ඔබත් එක්ක බෙදා ගන්න. එක්තරා දවසක මිත්‍රයන් දෙන්නෙක් දිගු ගමනක් ගමන් කළාලු. මේ ලොකු ගමන යන අතරතුර ටික දුරක් යද්දී දෙන්න අතර පුංචි බහින් බස් වීමක් වුණාලු. මේ බහින් බස් වීම ටිකක් උත්සන්න වෙලා පළවෙනි යාළුවා දෙවෙනි යාළුවාට හොඳ කණේ පාරක් දුන්නලු. ඉතින් මේ දෙවෙනි යාළුවා කණේ පාර කාපු යාළුවා මේ කණේ පාර නැත්තම් මේ පාර ලැබුවයින් පස්සේ එයා පොළවේ ලිව්වලු වැලි මත අද මගේ හොඳම යාළුවා මට ගැහුවා කියලා. ඉතින් මේ දෙන්න කතා බහ නැතුව දැන් ගමන ඉදිරියට යනකොට මේ ගුටි කාපු යාළුවා හදිසියම වලක වැටනලු. අර ගහපු යාළුවා ඒ වෙලාවේ ඒ ගුටි කාපු යාළුවව ඉක්මනින් බේරගත්තලු. ඊට පස්සේ මේ ගුටි කාපු යාළුවා නැත්තම් වලේ වැටුණු යාළුවා ගලක කෙටුවලු අද මගේ හොඳම යාළුවා මාව මගේ ජීවිතේ බේරගත්තා කියලා. ඉතින් මේ ගහපු යාළුවා නැත්තම් බේරගත්ත යාළුවා මේ ගුටි කාපු නැත්තම් වලේ වැටුණු යාළුවන් එහවලු යාළුවේ මම ඔබට ගහපු වෙලාවේ ඔබ එක අතන වැලි මත ලිව්වා. හැබැයි මම ඔබ බේරගත්ත වෙලාවේ ඔබ මේක මෙතන තිබිච්ච ගලේ කෙටුවා. ඇයි එහෙම කළේ කියලා. එතකොට මේ දෙවනි යාළුව උත්තර දුන්නලු යාළුවේ මිනිස්සෙක් අතින් යාළුවෙක් අතින් තවත් පුද්ගලෙක් අතින් අපිට වෙන්නේ වැරදි අඩුපාඩුකම් හිත්රිද වීම. වැල්ලේ ලියලා සමාව නැමැති හුලඟින් අපි මකලා දාන්න ඕනේ. ඒවා හිතේ තියාගන්න හොඳ නැහැ. අපිට සිද්ධ වෙන්නා වූ වැරදි අඩුපාඩුකම් සමාව නැමැති සුළඟින් අපි මකලා දාන්න ඕනේ. නමුත් කෙනෙක් අපිට කළ උදව් උපකාරයන් පිට අපි අපේ හදවතේ පෞරක කොටලා මතක තියාගන්න ඕනේ. ඒ තේ නිසා සෙනෙහවන්තේනි සම්බන්ධතා ගොඩනැගෙන්න කාලයක් යනවා.
හැබැයි ඒවා කැඩෙන්න කාලය ගන්නේ නැහැ හරි මං ඒ නිසා අපහසුවෙන් ගොඩනැගුණු සම්බන්ධතා පහසුවෙන් කැඩෙන බැඳීම් බව මතක තියාගන්න ඒ නිසා සම්බන්ධතා නැති කරගන්න හරි ලේසි සම්බන්ධතා ඇති කරගන්න hari apa hasilnya nisa, oba jaya gan nih kitunu jiwite itu lo sambanta netikara ganima tulani me, aro bata mam palu mengku kata awi bagi anu tunak waya seti mahalu istriya, sambanta netiwa jiwa tunat, sambanta etika, sambanta pawata agnya yang nika hari apa hasui, yang nisa oba magi kitunu jiwite, sambanta etiwa jiwa tuen nata, api utsaha daran none, jesus wahanse kata kala keno unahanse gutum puja ke yaknya wedi. Mag unhansi awasan awastha itu unhansi gitsemu yang tiangnya lavi di Yohanes Paulus ini paricidi katakan lagi na magi aknya apa na magi niyoge na manumbelat prema kelak men numbelat tekne kala prema kala pala unhansi apa yang illan ada yak tamai api anna itu prema karan none unhansi apa prema kala se unhansi guttam puja ke aknya itu api na hambe nama unhansi aknya karena piarani api ekatte akwa sitin nak men මවුනුත් ඒකත්වයක් වන පිණිස යාඥා කරමි කියලා. ඒ නිසා සබාවේ ඔබට හතුරු ඉන්න බෑ. ඔබේ ජීවිතේ ඔබට හතුරු ඉන්න බෑ. ඔබ කිතුනෙක් නම් උන්වහන්සේ ඔබට අණ කරනවා ප්‍රේම කරන්න. උන්වහන්සේ ඔබ වෙනින් යාඥා කරලා තිබෙනවා. ඔබ ඒකත්වයක් එක්සිට් වන පිණිස ඒ නිසා සබාව තුල එක්සිට්කම එක්සත්කම දරා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා සබාවේ වේවා Obe putgil ke jiwi teveva, paula tuleveva, sahodra sahodra yang atara veva, mitra yang atara veva, me bindena sambanta nisa, e sambanta rehagan nata obat mamat utsa daran none. Iting loke prasidde kele ashwe warga kui, kele harak natang gonun warga kui ino lome kele ashwe yo satu rai di ongi olu okko me ke petre kata harawa gena කකුලෙන් පහර දෙනවලු ඒ නිසා කවදාවත් සතුරට බැයිලු මේ අයව ගොදුරකට ලක් කරගන්න නමුත්තර කැලෑ හරක් ටික මොකද්ද කරන්නේ සතුරා එනකොට කකුල් ඔක්කොම එක පැත්තට හරවලා ඔළුව අනිත් පැත්තවල වලට තියාගෙන කකුලෙන් පහර කරන ඕනෝන් කකුල් පැටලා වැටිලා සතුරගේ ගොදුරක් බවට පත් වෙනවලු ඒ නිසා ප්‍රශ්න කරදර අභියෝග අමාරුකම් එනකොට එක්සත්ව උත්තර හොයනවා මිසක් බෙදීම් ඔබව මාව ඇද දමන්න පුළුවන් කඩා වටන්න පුළුවන් ඔබ දන්නවද සාතන්ගේ උපක්‍රමය සාතන් නිතර කරන දේ තමයි සාතන් පිටින් ප්‍රහාරෙල්ල කරන්න යොමු වෙන්නේ නැහැ සභාවල් වලට ඔබ දන්නවා කොරින්ති සභාව ඇතුළතින් ප්‍රශ්න ආපු සභාවක් නමුත් යෙරුසලම් සභාව පිටින් ප්‍රශ්න ආපු සභාවක් යෙරුසලම් සභාවට ප්‍රශ්න එන විට යෙරුසලම් සභාව එක්සත් වුණා සභාව පැවතුණා නමුත් කොරින්ති සභාව ඇතුළත ප්‍රශ්න ඇති වෙන විට සභාව වැටලා ගියා. ඒ නිසා සෙනෙවන්තේනි අපහසුවෙන් ගොඩනැගෙන මේ සම්බන්ධතා පහසුවෙන් බිනවට ගන්න ඉඩ හරින්න බා. ජෝසප්ගේ ජීවිතය ගැන කල්පනා කරද්දී ජෝසප් දැනන් හිටියා ඔහුට හරි පහසුයි මේ සම්බන්ධතාවේ බිනලා දාන්න. අයි නුඹලා සහෝදරින් නුඹලා මට මෙහෙම කළා කියලා ඔහුට ප්‍රතිවිපාකයක් විදියට නැත්තම් ඔවුන්ගෙන් පිළිගන්න හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාවේ පිළිගත්තා නම් ජෝසප් Joseph gimpasse e anagathaya gana bible e katha wenna siyalledi kathandare wenas wenna tibba manda joseph ta awashya kale na e sambandha nathi karaganna joseph me amaruwen godanagunawa sambandha rakaganna pinisa samawa deela oun kere premiya dakwanawa thun hatharawini karanawata ape giyothin hatharawini karanawa tawat satakmayak yanna hatharawini karanaya man obata kiyanna utsaha karana de ta obata kala haki de තව දුරටත් කරන්න ඔබට මිනිස්සු වැරදි කරද්දී ඔබට මිනිස්සු හිරිහැර කරද්දී ගොඩාක් වෙලාවට ඔබ කරන ක්‍රියාව නතර කරන්න එපා ඔබ යහපතක් නම් කරන්නේ ඔබ හොඳක් නම් කරන්නේ ඔබ ඒ කරන දේ ඔබට නිශ්චිත නම් ඒ දේ උපඋදා උපකාර ඔබ නතර කරන්න ගොඩාක් අවස්ථාවලදී වෙන්නේ මට මෙහෙම කළ නිසා මං තවත් උදව් කරන්නේ නැහැ තවත් මං ඔවුන්ට උපකාර කරන්නේ නැහැ කියන තැනට එන හැබැයි ජෝසප්ගේ ජීවිතය අපි දකිනවා ජෝසප් ඔවුන් ඔහුට වරද කරපු අයට මොකක්ද කරන්නේ ඔවුන්ගේ අනාගතය ඔවුන්ගේ මුළු ජීවිතේම සශ්‍රික වන පිණිස ජෝසප් තීරණය කරනවා මට නුඹලා මොන දේ කරත් මං ඒක තකන්නේ නැහැ නමුත් ඔබ මාව ආරක්ෂා නොකළත් මං ඔබව ආරක්ෂා කරනවා ඒ නිසා ඔබ ഘോഷන් දේශයේ වාසය කරන ඔබද ඔබගේ දරුවද ඔබගේ දරුවන්ගේ දරුවද ඔබගේ බැටළු එළු බැටළු රැළවලද ඔබගේ ගව රැළවලද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නේ ඔබද ඔබගේ ගෙයි වැසියෝද ඔබ සන්තක සියල්ලන්ගෙන් දිලිඳු බවට නොපෙවෙන්න පිණිස එහි ඔබ ආරක්ෂා කරන්නේ මේ ජෝසප් තීරණ කරන ඔබ විතරක් නෙමේ
ඔබවත් ඔබගේ දරුවන්ගේ දරුවත් මම දරුවනොත් මම ආරක්ෂා කරනවා මං කරන්න යුතු දේ මං එදත් ඔබව ආරක්ෂා කරන්න ක්‍රියා කළා මං අද ඔබ විනාශ කරන්න ඔබව අද නැති කරගන්නේ මං අදත් ඔබව ආරක්ෂා කරන ඔබ උපමනක් නෙමෙයි ඔබේ සියල්ල මං ආරක්ෂා කරනවා කියන තැනට ආවසෙනේවන්තේනි සමහර අවස්ථාවලදී ඔබ කෙනෙක්ට උපකාර කරලා ඒ කෙනාටින් යම් අතපසු වීමක් යම් වරදක් සිද්ධ වුණොත් ඔබ මම තීරණය කරනවා ආපු මං තවත් නම් ඒ මනුස්සයාට ඒ පුද්ගලයාට ඒ ස්ත්‍රියට ඒ කාන්තාවට ඒ පැනැත්තියට ඒ තනත්තාට උදව් උපකාර කරන්නේ නැහැ. ඒ මනුස්සයත් එක්ක මං සම්බන්ධතා නැහැ කියලා. නමුත් ඔබ ඔවුන් ඔබට වරද කළාට ඔබේ යහපත් ගුණාංගය නැති කරගන්න එපා. ඔබේ තිබෙන කිතුණු ගුණාංගය ඔවුන් නිසා නැති කරගන්න එපා. ජෝසප්ගේ ඒ කිතුණු ගුණාංගය ජෝසප්ගේ ජීවිතේ රඳවගත්තා. ඔහුට කෙතරම් වැරදි කරා ජෝසප් තීරණය කළා මම ඔවුන් වෙනුවෙන් කළ යුතු දේ කරන නිසා. ඔබට කළ හැකි දේ තවදුරටත් ඔබේ ඔබට විරුද්ධ වෙන අය උදෙසා යහපත කරන්න. ඒ නිසා බයිබලයේ අපිට උගන්වනවා නොබේ සතුරන්ට ප්‍රේම කරන්න, නොබේ සතුරන් නිසා යහපත කරන්න. ඒ නිසා ඔබ ඔබේ මගේ කොටස වෙන්නේ ඔවුන්ට නපුර කිරීම නෙමෙයි. ඒ නිසා ජෝසප්ගේ ජීවිතයක් දක්න ජෝසප් සූදානම් වෙනවා. ජෝසප්ට වරද කරපු අය වෙනුවෙන් තවත් හැටක්ම තවත් දුරටත් යහපතින් ක්‍රියා කරන්නට පස්වෙනි සාවසාන කාරණය. ජෝසප් තවත් ඒ ගැන කරදර නොවන්න. සමහර අවස්ථාවල මෙතන තමයි අපේ ජීවිතයේ වරදින ලොකුම තැන. අපි සමහර අවස්ථාවලදී සමාව දෙනවා. හැබැයි සමාව දුන්නට අපේ හිතෙන් විචින් විට ඒ කාරණය ගැන මතක් කරනවා. සමහර අවස්ථාවලදී ඔබට හිතේවි යම් යම් ස්ථානවලදී ඔබ මතක් කරන්න උත්සාහ කරා. වාට මම උදව් කරාට වාට මතකයි මම එකපාරකුත් මෙහෙම කළා. හැබැයි ඔබ මොකද්ද කරේ? ආයේ දේ කරන්න එපා. එහෙම නිතර නිතර කරේ කියන අවස්ථා තියෙනවා. නමුත් ජෝසප් අය කවදාවත් ජෝසප්ගේ සහෝදරයෝ ඔහුට කළ දේ නැවත මතක් කළේ නැහැ. ඒ නිසා තවත් ඔබ සමාව දුන්නා නම් යම් කාරණයක් උදෙසා ඔබට වෙච්ච වරදකට සමාව දුන්නා නම් ඒ දේ සමාව දෙනවා කියන අර වැල්ලේ ලියු දේ වගේ මකලා දාන්න ඕනේ, ඩිලීට් කරලා දාන්න ඕනේ. අපි සමහර අවස්ථාවල ගොඩාක් දේවල් මකන්නේ නැහැ, වහනවා. වහන එක නෙමෙයි උත්තරේ, මකලා දාන්න ඕනේ. ඒ නිසා ඔබට යම් කෙනෙක් වරදක් කරලා ඔබ සමාව දුන්නෙන් පස්සේ ඒ දේ වහලා තියන්න එපා. ඒ දේ මකලා දාන්න. මකනවා කියන්නේ නැවත මතක් කරන්න බෑ, මතක් කරන්න නැහැ, මතක් වෙන්නේ නැහැ. ඔබ ඒක සම්පූර්ණයෙන් අමතක කරලා දානවා. අපි දකිනවා උත්පත්ති පොතේ 45 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේදී ජෝසප් නැවත ඒ දේ මතක් නොවන පිණිස, නැවත ඒ දේ සිහි නොකරන පිණිස ඉතාම වැදගත් ආකාරයේ දෙයක් ප්‍රකාශ කරන. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ අපිට සිද්ධ වෙන්නා වූ අතපසු වීම වලට අපි කමාව දෙනවා කියන්නේ සැපේ කමාව දීම කියන්නේ නැවත එය මතක් නොකිරීම. උත්පත්ති පොතේ 45 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ මෙසේ සඳහන් කරනවා. මෙසේ ඔහු තමන්ගේ සහෝදරයන් හැරියේ ඔහු පිටත් ගියව තවද මගදී ඩබර නොකරන්ට බලාගනිල්ලා කියනවා. දැන් ඔයාලා යන අතර මේ දේ ගැන කරදර වෙලා මේ දේ ගැන කල්පනා කරලා මේ ඔයා තමයි අපිට මෙයා විකුණන්න කිව්වේ, ඔයා තමයි දැන් මෙහෙම ඒ දේවල් ගැන තවත් කරදර මේ කවුද වැරද්ද කළේ කියලා හොයන්න එපා. මේක දැන් අමතක කරලා දාන්න. ඒක ගැන තවත් කරදර වෙන්න එපා කියන එක ජෝසප් අවධාරණය කරන තිය. ඔබේ මගේ ජීවිතේ ඉතාම වැදගත්. ඔබත් මමත් යම් කෙනෙක්ට සමාව දුන්නෙන් පස්සේ, යම් කාරණයකට සමාව දුන්නෙන් පස්සේ ඒ කාරණේ සමාව දුන්නා නම් ඒක අමතක කරලා දාන්නේ. ගොඩාක් වෙලාවට ඔබටයි මටයි සිද්ධ වෙන දේ තමයි අපි යම් දේවල් වලට සමාව දෙනවා. නමුත් නිතර නිතර අනිත් අයත් එක්ක මම මිනිහට එක ඉන්නවා තමයි, මම ඒ මනුස්සයත් උදව් කරනවා තමයි. හැබැයි එක දවසක් ওই මනුස්සය මට මෙහෙම දෙයක් කළා. ඒක මම අමතක කරලා තියෙන්නේ. ඒ වුණාට මට ඒක අමතක කළාට මට ඒක මතකයි. අපි මතක් කරනවා, අපි කියනවා කටින් ඒක අමතක කරලා තියෙන්නේ කියලා. නමුත් අපි සැරෙන් සැරේ මතක් කරනවා. මේ ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේ සිද්ධ වෙන දෙයක්. අපි කියන හරි මම ඔයාලට සමාව දුන්නා. හැබැයි විතින් විත අනිත් පැත්තට එක තවත් කෙනෙක් ඒක සමාවට කියනවා මම ඔයාලට සමාව දුන්නා මට කළ අවශ්‍ය නැහැ. ඔබ සමාව දුන්නා නම් අමතක කරලා දාන්න ආයේදී මතක් කරන්න එපා. ඒ නිසා සෙනෙහවන්තේනි. ජෝසප්ගේ ජීවිතයේ සමාව දීමේ ගුණාංගය ඉතාම වැදගත් සම්දිස්ථානයකට අපේ ජීවිතයේ ගේනවා. ඔබට හැකියාව තිබෙනවා නම් ඔබට මට කළ වරදට සමාව දෙන්න අන්න නියම කිතුණු ජීවිතයකට ඔබත් මමත් ඇතුල් වෙනවා. ඒ නිසා කිතුණු විදිහට ඔබේ ජීවිතයේ සමාව දීමේ ගුණාංගය
වැඩි වර්ධනය කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ කාරණේ අපි හිතේ දරාගමු. සමාව දෙනවා කියන්නේ නැවතත් ඔබ මතක් කරවති. සමාව දෙනවා කියන්නේ වචනයකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා කාලය ගත වුණත් ඔබ සමාව දෙන්නා වෙන්න අවශ්‍යයි. ඔබ සමාව දෙන්නා වෙන්න අවශ්‍යයි. වරද කාගේද කියන එක නෙමෙයි පළවෙනි කාරණා. ඔබ සමාව දෙන්නා වෙන්න. දෙවෙනි කාරණාව නිවැරදි කරු වෙන්නට තව තවත් උත්සාහ කරන්න. පන්නිවැරදි කරු බවට සනාථ කරන්නට කාලය වැය කරන්න එපා. තුන්වෙනි කාරණාව මම ඔබට කිව්වා සම්මන්තා ඇති කරගන්න හරි අමාරුයි. නම සම්මන්තා නැති කරගන්න හරි පහසුයි. ඒ නිසා සම්මන්තා නැති කර ගැනීම නෙමෙයි කිතුණු ජීවිතය කියන්නේ සම්මන්තා පවත්වාගෙන යෑම. හතරවෙනි කාරණා මම ඔබට කිව්වා ඔබට කළ හැකි දේ තවදුරටත් තවත් හැතක්මක් කියන්නේ ඔබට කළ හැකි දේ නතර කරන්න එපා. ඔවුන්ගේ යහපත උදෙසා ඔබට වැරදි කරන අයගේ යහපත උදෙසා ඔබ කරන දේ දිගින් දිගටම කරන්න. ඔවුන් ඔබට වරද කළත් ඔබ සමාව දෙන්නා නම් ඔබ ඔවුන්ගේ යහපත උදෙසා ක්‍රියා කරන්නා වෙන්නේ. ඒ වගේම සමාව දුන්නෙන් පස්සේ ඒ දේ ගැන නැවත නැවත මතක් කරන්නේ නැවත නැවත කරදර වෙන්න එපා. ඒ සමාව දුන්නා නම් දුන්නයි කියතනින් අවසානයි. ඉතින් ඒ ආකාරයෙන් ජීවත් වෙන්නට ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ඔබ හැම කෙනෙක්ට ජේසු පිහිටයි.